ගරුකටයුතු නායක හැඳුනන වහන්සේගෙන් අවසර සද්ධාවන්ත පින්වතුනි විස්මෙන් ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ සිට පවත්වාගෙන ආපු සදහම් වර්ෂා දහම් වැඩසටහන් මාලාවේ අපි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවේ සතිපට්ඨාන කමඨහනක් නැත්නම් සතිපට්ඨාන භාවනාවක් සිදු කරන අයට ඒ භාවනාවට අවශ්‍ය කරන දහම් කරුණු හා ඒ භාවනාව වුණු වෙනකොට පැන නගින දහම් ගැටළු සාකච්ඡා කිරීම තමයි දිගටම පවත්වාගෙන ආවේ. දැන් මේ දක්වා අපි මාස කීපයක් සරියුත් හාමුදුරුවෝ දේශනා කොට වදාළ සම්මාදිට්ඨි සූත්‍රයේ ඒ අන්තර්ගත සම්මාදිට්ඨි ලාභියෙක්ගේ විද්‍යාමාන වන දහම් කරුණු ටික සාකච්ඡා කරගෙන ආවා. මොකද ඒ කරුණු හා අපි වඩන සතිපට්ඨානයේ අතර සම්බන්ධතා ගොඩක් තියෙනවා. මේ සූත්‍රයේ තුල අන්තර්ගත දහම් කරුණු ඒ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන කෙනෙක් දැනගෙන ඉඳීම වැදගත් වෙනවා. මොකද හුඟක් අය විශ්වාස කරන්නේ මේ භාවනාවේ ආනිසංස ලෝකයා කියන සමත භාවනාවේ ආනිසංස විදියටයි. නමුත් විපස්සනා භාවනාවක ආනිසංස ස්වરૂපය සමත භාවනාවේ ආනිසංස ස්වરૂපය නෙමෙයි. ඊට වැඩිය හුඟක් වෙනස් වෙනවා. ඒක නිසා වෙන්න අපිට දහම් කරුණු වැදගත් වෙනවා. ඒ වගේම ඒවා නොදැනුවත් වුණොත් තමන් අපේක්ෂා කරනවා නම් භාවනාවක් ඕනම් භාවනාවක් කරලා සමත භාවනාවක ගුණ ඒ වගේම ඒවෙන් ලැබෙන ප්‍රතිඵල ඒක සම්පූර්ණ ඒ භාවනාව ගැන නොදැනුවත් කමකට හේතුවක් වෙනවා. ඉතින් අපි උත්සාහ ගමු අද දවසේ ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ 12 වෙනි කාරණේ තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ 12 වෙනි කාරණේ සරියුත් හාමුදුරුව පෙන්නුම් කරන්නේ නාම රූපාංච පජානාති නාම රූප සමුදයාංච පජානාති නාම රූප නිරෝධාංච පජානාති නාම රූප නිරෝධ ගාමිනීම් පටිපදාංච පජානාති කියන මෙන්න මේ හතරයි. දැන් මේ නාම රූපයේ පිළිබඳව පසුගිය දේශනාවෙත් අපි ටිකක් මතක් කරලා දුන්නා. මොකද හේතුව සම්මාදිට්ඨි සූත්‍රයේ 11 වෙනි සම්මාදිට්ඨි ලාභියෙක්ගේ තියෙන ලක්ෂණය තියෙන්නේ ආයතනංච පජානාති ආයතන සමුදයංච පජානාති ආයතන නිරෝධංච පජානාති ආදී වශයෙන්. එහිදී ආයතන සමුදයට තියෙන නාම රූපයි. ආයතනයක් හැදෙන්න හේතුව නාම රූප කියන ධර්මතාවයයි. ඒක නිසා වෙන් නාම රූප පිළිබඳව අපි ගිය දේශනාවෙත් එහෙනම් කරුණු සාකච්ඡා කරා. දැන් අදත් නැවත බලන්න වෙන්නේ මේ නාම රූපය කියන මේ දහම් කරුණ බුදුදහමේ නොඑක් සූත්‍රවල නොඑක් තැන්වල පැහැදිලි කරන නාම රූප කියන කතාව මෙතන නාමයකුත් නෙවෙයි මේක රූපයකුත් නෙවෙයි කියන එකයි. ඒ කියන්නේ නාම රූප කියලා දාලා තියෙන්නේ වෙන්වෙන් වශයෙන් නාමයක් විදිහටත් නෙවෙයි වෙන්වෙන් වශයෙන් රූපයක් විදිහටත් නෙවෙයි කියන්නේ. මොකද රූපයක අන්තර්ගත ධර්මයේදී අන්තර්ගත කරුණු හතරයි තියෙන්නේ රූපයක. ඒවා තමයි අර මහා භූත රූප කියන ඒවා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර. මේ මහා භූත හතර තව තව වෙන වෙන පරියාය වලින් වැඩි කර ගන්න පුළුවන්. නමුත් මහා භූත හතරේම තියෙන වෙන වෙන ගුණ තමයි ඒවට ගන්නෙ. දැන් මේ මහා භූත වලින් ලෝකයේ තියෙන සියලුම රූප හැදිලා තියෙනවා කියන එක අධ්‍යාත්මික ලෝකයේ අධ්‍යාත්මිකව සිත දියුණු කරගත්තේ හැම මනුස්ස ප්‍රජාවක්ම ඉස්සර තේරුම් අරගෙන හිටියා. දැන් භෞතික ලෝකයේ විග්‍රහ කරගන්න තියෙන කාරණා තුනයි කියලා හතරයි කියලා. කාරණා හතර මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර කියලා.
ඊට පස්සේ දියුණු වෙන එක එක පරිේෂණ වලින් මේ මහ පොළව ආකාශයේ වගේ මේ භෞතික වස්තු නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා ලබාගත් නිගමන වලින් විවිධ යුගවල විවිධාකාරයෙන් එතකොට මේ මහ භූත හතර විග්‍රහ කරනවා. දැන් වර්තමානයේ ගත්තෝ නවීන විද්‍යාවෙන් මේ මහ භූත හතරට දීලා තියෙනවා ඊට වැඩිය වෙනස් විදිහේ අර්ථකථන ටිකක්. ගණනින් වැඩි කරලා තියෙනවා. නමුත් සත්‍යලෙසම මේ අධ්‍යාත්මික ලෝකයේ පිළිගැනීම විස්තර කරන්න පුළුවන් මේ කාරණා හතර. දැන් අපිට මේ තමන්ගේ ශාරීරික පිළිබඳව අද වර්තමානයේ කායික වෛද්‍යවරේ කායික විශේෂඥයේ ශාරීරික අංග කොටස් ටික විස්තර කරන ආකාරය නෙමෙයි ධර්මයේදී මේ ශරීරාංග ටික විස්තර කරන්නේ. නමුත් මේ කොටස් දෙකේ වැරද්දක් වෙන්න බෑ. නමුත් ප්‍රශ්න තියෙන්නේ වර්තමානයේ වරගෙන අතීතයේ පැහැදිලි කරන ධර්මයක් එක්ක ගල්පන්න බෑ. ඒ ගැළපීම වැරද්දක් විදිහට එනවා. මොකද හේතුව තමයි දැන් නොවටිනා දෙයක් වටිනා දෙයක් බවට ඉබේම හැරෙන සංඥා ස්වરૂපය අර වැරදි අර්ථකථන වැරදි පරියාය වලින් විස්තර කරනකොට සිද්ධ වෙනවා. දැන් එහෙමනම් මේ නාම රූප කියන කතාව ඊට වැඩිය ගැඹුරු දෙයක්. මේ නාම රූප කියන්නේ භෞතික දෙයක් නෙමෙයි. දැන් සරියුත් හාමුදුරුව මෙතෙන් පැහැදිලි කරනවා මේ නාම රූප පජානාති, නාම රූපංච පජානාති, නාම රූප සමුදියංච පජානාති, නාම රූප නිරෝධංච පජානාති, නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදංච පජානාති. මෙන්න මේ ලක්ෂණ හතර ශ්‍රාවකයෙක් තුල තියෙනවා නම් එයා සම්මාදිට්ඨි ලාභියෙක් විය යුතුයි. මේ ලක්ෂණ හතර තියෙන තැනක තියෙන දිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. එතකොට මේ හතර ඉගෙන ගත්ත පමණින් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කාටවත් ලැබෙන්න බෑ. හේතුව තමයි ඉගෙන ගැනීම නෙමෙයි පජානාති කියන ගුණය. දැන් අපි තවදුරටත් බලමු මේ සම්මාදිට්ඨි සූත්‍රයේ දැන් නාම රූප කියන එක සරියුත් හාමුදුරුව විස්තර කරන්නේ මොන කොහොමද? මේ විස්තරේ මුලින් මතක් කරා මම නැවත අදත් මතක් කරනවා. සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා මේ නාම රූප කියන එකේ නාම කොටස වෙනමත් රූප කොටස වෙනමත් තියෙනවා කියලා. එතකොට නාම කොටස කියලා පෙන්නන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනස්කාරයි. රූප කියලා කියන්නේ ඒ වේදනා සංඥා සංකාර පස්ස මනස්කාර කියන අලුත් ධම්ම නිර්මාණය වෙන්න උපයෝගී වෙච්ච ඇහැට ගෝචර වෙච්ච දේ වෙන්න පුළුවන්, කනට ගෝචර වෙච්ච සද්දේ වෙන්න පුළුවන්, දිවට ගෝචර වෙච්ච රසය වෙන්න පුළුවන්, ඒ වගේම නාසයට ගෝචර වෙච්ච ගන්ධය වෙන්න පුළුවන්, ඒ වගේම කයට ගෝචර වෙච්ච පොට්ටබ්බේ වෙන්න පුළුවන්, මනසට ගෝචර වෙච්ච ධම්ම වෙන්න පුළුවන්. මේවැ අර මහා භූත රූප වලින් හැදිච්ච මනෝ ස්වરૂපයක් කියලායි පෙන්වන්නේ. එතකොට රූපය කියන්නේ මෙතන ඒකත් මනෝ ධර්මයක්. මනස තුල හටගත්ත දෙයක්. එහෙමනම් මනෝමය රූපය. ඒක සංඥා කියලා කියන්නේ නැහැ. මනෝ සංඥාවක් කියන්නේ නැහැ. මොකද අර නාම කොටසේ තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනස්කාර කියලා. දැන් මෙතන කවදයක් බලන්න ඕනේ මේ ධර්මයේ නිය හොඳ පරීක්ෂාවෙන් බැලුවොත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැන් නාම රූප හදන්නේ මේ මෙතන උනත් සරියුත් හාමුදුරු පෙන්නනවා නාම රූප සමුදය කියන එක පැහැදිලි කරනවා. විඥාන සමුදයෝ නාම රූප සමුදයෝ. එහෙනම් නාම රූප කියන එක සමුදය නහ නාම රූප වලට මූලික හේතුව විඥානයයි. ඒතර විඥානය කියන එක හය ආකාරයයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මන විඥාන.
එහෙනම් චක්කු විඥානේනොත් නාම රූප නිර්මාණය වෙනවා. සෝත විඥානේත් නාම රූප නිර්මාණය වෙන්න පුළුවන්. ගාන විඥාණයෙන් පුළුවන් ඒ වගේ උපත් ඉන්ද්‍රිය 6ට අයිති විඥාන 6ටම එහෙමනම් නාම රූප හැදියකි. හැබැයි දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ නාම රූප කියන දෙය ඇහෙන් හැදුවක් කණෙන් හැදුවත් නාසයෙන් හැදුවත් ඒ හදන් හද හැම වෙලෙම ඇහ හරහා හැදෙනවත් නෙමෙයි හැම වෙලෙම කන හරහා හැදෙනවත් නෙමෙයි මං පසුගිය සතියේදී පැහැදිලි කර දුන්නා ඇහෙන් නාම රූපයක් නිර්මාණය වෙන්නේ ඇහැට පෙනීමක් සිදු වෙන මොහොතේ ඇහැට පෙනෙන්නේ නැති තැනක නාම රූපයක් ඇහෙන් හදන්න බෑ දැන් ඕක නිසාවෙන් ගැටලුවක් තියෙනවා දැන් පංචේන්ද්‍රිය අක්‍රීය වුණොත් ඒ කියන්නේ පංචේන්ද්‍රිය කියන්නේ ඇහැ කන නාසය දිවකය එතකොට පංචේන්ද්‍රිය අක්‍රීය වෙච්ච තැනක ඇහැ කන නාසය දිවකය කියන්නේ පංචේන්ද්‍රියෙන් නාම රූප හැදෙන්නේ නමුත් එක ඉන්ද්‍රියක් එතකොට ඉතුරු වෙනවා මනෝ ඉන්ද්‍රියෙන් හැදෙන්නේ දැන් මනුස්සයෙක්ගේ මරණාසන්න අවස්ථාව මරණ මොහොත කියලා ගත්තොත් ඔන්නේ වගේ අවස්ථාවක්. පංචේන්ද්‍රියෙන් නාම රූප හදන්නේ මනෝ ඉන්ද්‍රියෙන් හදනවා. එතකොට මරණයට ලං වෙනකොට මේ කය දුර්වල වෙනකොට මනුස්සයාගේ ඒ දුර්වලතාවයේ අනුව දුර්වලයේ ස්වභාවය අනුව සමහර අර පංචේන්ද්‍රිය කොටස් වැඩ කරන්නේ නැතු යනවා. ඇහැ පේන්නේ නැතු යනවා. එතකොට ඇහෙන් හදන නාම රූපේ කාලින්නේ නැහැ. කන ඇහෙනව ඇහෙන්නේ නැතු යනවා. එතකොට කණෙන් හදන ඒව නැහැ. ගඳ සුන්ද දැනෙන්නේ නැතු යනවා. එතකොට ගඳ නාසයෙන් හදන නාම රූප නැහැ. රස දැනෙන්නේ නැතු යනවා. ඒ එතකොට දිවෙන් හදන නාම රූප නැහැ. ශරීර කොටස් දැන් අංශ භාග වගේ හැදුනත් ඒ ශරීර කොටසේ අදාළ කොටසෙන් නාම රූප හදන්නේ. එතකොට අපි කියනවා මේ ඉන්ද්‍රිය අක්‍රියතාවය. දැනට අපිට මේ ඉන්ද්‍රිය හැම එකකම ওই නාම රූප හැදීමේ හැකියාව තිබුණට වයස්ගත වෙන්න වෙන්න ওই හැකියාව ටික ටික අඩු වෙලා මරණාසන්න මොහොතේදී පහක් නැත්තටම නෙදී වෙනවා. අන්න එහෙම එතකොට මේ පංච ඉන්ද්‍රියෙන් නාම රූප හදන්නේ නැති විට තනි බලය නාම රූප හැදීමේ තනි බලය මනෝ ඉන්ද්‍රියට නතු වෙනවා. එතන ඉඳලා එතකොට අර මනෝ ඉන්ද්‍රියෙන් හදන නාම රූප වල ස්වરૂපය තීන්දු කරන්න, හුවමාරු කරන්න, වෙනස් කරන්න වෙන ඉන්ද්‍රියක් නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර මිනිසෙක් මරුණාත් දිව්‍ය ලෝකයේ හෝ සතරපාය කියන එකේ උප්පත්ති ලබන්න පුළුවන්. එතකොට මනෝ ඉන්ද්‍රිය මේ එතකොට නාම රූප හදන්න පටන් ගන්නේ පංච ඉන්ද්‍රිය උදව් ඇතුව නෙමෙයි පංච ඉන්ද්‍රියට මෙල්ල වෙන්නේත් නෑ මනෝ ඉන්ද්‍රිය එතකොට එයා නාම රූප නිර්මාණය කරන්නේ ආරමුණු ගන්නේ හැම විටම ජීවත් වෙච්ච ස්වરૂපිය මතයි ඒක නිසාවෙන් දැන් ධර්මයේ හඳුන්වනවා ඒ ස්වરૂපිය කොහොමද කියලා දැන් මරණාසන්න වෙන කර්මය කියන එක විස්තර වෙනකොට මේ මරණාසන්න අවස්ථාවේදී කර්මය ඵල දෙන විදිහ කියනවා. ගරුක ආසන්න ආකින්න කටත්තා. මෙන්න මේ අනුපිළිවෙලක් ගැන කියනවා. ගරුක කර්ම මුලින් මනෝ ඉන්ද්‍රිය නාම රූප හදන්න පටන් ගන්නවා. ඒක ගරු කර්ම කරලා තියෙනවා නා. කුසල් පාක්ෂික හෝ අකුසල් පාක්ෂික. ඒක ඒකට හැම වෙලෙම තැවෙනවා. ආනන්තරී පාප කර්ම එහෙම අකුසල් පාක්ෂික ගරුක කර්ම. එතකොට පංච ඉන්ද්‍රිය අක්‍රිය වෙන වෙලාවක මනෝ ඉන්ද්‍රියට ඒ ගරුක කර්මයේ හරහා නාම රූප හදලා තමයි අර සතරපායේ අවීචිය වගේ තැනක මිනිසෙකගේ උප්පත්ති ලබා දෙන්න හැකියාව තියෙන්නේ. දැන් ගරුක කර්ම නැත්නම් තව දෙයක් කියනවා ආසන්න කර්ම. ආසන්න කර්ම කියන එක ගරුක කර්ම වගේ එකක් නෙවෙයි මේ මරණාසන්න මොහොතට ලං වෙනකොට ඒ කියන්නේ දැන් මරණ දිනයට ලං වෙලා ඒ අවුරුම ඒ සතිය තුළ ඒ දවස තුළ ඒ මාසය තුළ
මේ ළඟම කරපු අකුසලයේ කියන්නේ අපිට ඕන දෙයක් අකුසලයේ හෝ කුසලයේ නැත්තම් කර්මයේ. එතකොට ඒක අර මනෝ ඉන්ද්‍රියට නාම රූප හැදීමේ ශක්තියෙන් යුක්ත වෙනවා. එහෙනම් එහෙමත් නැති වුණොත් එහෙම නැති වුණොත් බලපානවා කියන්නේ ගරුක ආසන්න ආචින්න. මේක වැදගත්. මෙන්න මේක වැදගත් වෙන්නේ කවුරු හරි කෙනෙක් දිනපතා දැන් දිනපතා වෙන්න පුළුවන් ගා කාලයක ඉඳලා පුරුරුවක් විදිහට පුරුද්දක් විදිහට ගෙනාවු කර්මය. මනස ගන්නවා කියලා. ඒක ඉතින් සාමාන්‍ය ජීවිතෙත් මතක තියාගන්න අපිටත් ඔය දැන් පංචේන්ද්‍රියෙන් අරමුණු අඩු වෙනකොට ගා වෙලාවට ඔය විදිහට තමයි මනස වැඩ කරන්නේ. ඒ අක්‍රීය වෙලා නෙවෙයි. ඔය ගරුක ආසන්න ආචින්න කටත්තා කියන ආකාරයට තමයි අරමුණු වෙන්නේ. මනෝ ඉන්ද්‍රිය හැමදාම මරණාසන්න මොහොතේ මේක විශේෂයි ප්‍රකටයි. දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු හැමදාම අකුසලයක් අකුසල කර්මයක් කරන කෙනාට ඒ අකුසල කර්මය මනෝ ඉන්ද්‍රිය මතකෙට ගන්නවා. හැමදාම දැන් බුදුන් වැඳීම මල් පූජා කිරීම දාන දීම වගේ සිල් පන්සිල් රකින්න සමාදන් වීම ආරක්ෂා කිරීම ඒ වගේ අර දිගටම ආචින්න කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු කර්මයේ මෙතෙන්දි බලපානවා. මේකෙන් තමයි නාම රූප හදන්නේ. ඊළඟට ඒකත් නැති වුණොත් දැන් ගරුක කර්මයක් තිබුණොත් ඒක බලපානවා කියනවා. ඔය පංචේන්ද්‍රියක්‍රිය වෙලා මනෝ ඉන්ද්‍රියට අරමුණු වෙන ස්වરૂපයයි මේ විස්තර කරන්නේ. මරණාසන්න වෙලාවේදී විතරක් නෙවෙයි හැම වෙලෙම මෙහෙම තමයි මනෝ ඉන්ද්‍රිය වැඩ කරන්නේ. ගරු කර්මය නැත්නම් ආසන්න කර්මය, ආසන්න කර්මය නැත්නම් ආකීන කර්මය, කාලයක් තිස්සේ පුරුදු කරපු දෙය. ඒකත් නැත්නම් කටත්තා කියන්නේ මොකක් හරි මේ ජීවිතයේදී තමන් සිදු කරපු නැතුව පර ඉස්සර ජීවිතයේදී සිදු කරපු එකක් නෙමෙයි බලපාන්නේ. මේ ජීවිතයේදී සිදු කරපු අර ගරුකත් නොවන, ආසන්නත් නොවන, ආකීනත් නොවන යම්කිසි කර්මයක් කුසල හෝ අකුසල පාක්ෂිකව බලපාලා දෙවෙනි උප්පත්තිය ලබා දෙනවා. එහෙනම් මේ නාම රූප කියන එක ওই විදිහට වැදගත් වෙනවා. මොකද විඥාණයෙන් කරන්නේ නාම රූප හැදීමයි. දැන් තව දෙයක් මෙතන මතක් කරා ගිය සතියේ මේ නාම රූප හදපුවම එන් චක්කු විඥාණයෙන් හදන නාම රූපය කවදාවත් චක්කු විඥාණයට අයිති කියලා නැහැ. මේක පොදු දෙයක්. සරිත්නාමඳුරෝ මේ සූත්‍රයේදී ඒක පැහැදිලිව පෙන්නවා. මොකද අනිත් තැන්වල දැන් ඒ දේ ඇහෙන් එන අරමුණ වෙන් කරනවා. කනෙන් එන අරමුණ වෙන් කරනවා. දැන් ඇහෙන් එන වේදනාව වෙන් කරනවා. කනෙන් එන වේදනාව වෙන් කරනවා. මේ සූත්‍රයේ අපි පහුගිය කරුණු කතා කරනකොට ඒ බව පෙන්වුවා. නමුත් මේ නාම රූප කියන එකේදී එහෙම වෙන් කරන්නේ නැහැ. ඇහෙන් හදන නාම රූප ඇහැට රූපයක් පේනකොට හදන නාම රූපයයි කනේ ශබ්දයක් හදනකොට හදන නාම රූපයයි දෙක සමානයි. දෙකේම තියෙන්නේ නාම කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයි. රූප කොටස මහා භූතවල අර මනෝමය ස්වરૂපය ධම්ම ස්වરૂපය මනසෙන් හදන එකත් එහෙමයි. එහෙනම් ඇයි එහෙම වෙන්නේ මේ සමාන දෙයක් හදන්නේ? දැන් සමාන දෙයක් හදපුවම මේ සමාන දේ ඇත්තටම ධම්ම කියන ඒවා මනෝ ඉන්ද්‍රියට ආහාර. එහෙනම් මේ නාම රූප තමයි පැහැදිලිව ධම්ම විදිහට අර මනෝ ඉන්ද්‍රියට ආහාර වෙන්නේ. මේවා ඇහෙන් හැදුවද කනෙන් හැදුවද නාසෙන් හැදුවද කියන ප්‍රශ්නයක් මුලින් නැහැ. නමුත් එතකොට ගැටලුවක් එනවා. මේ සාංසාරික ස්වરૂපයේ එහෙමනම් ගැටලු ස්වરૂපයක් එනවා. අපිට දැන් ගහක් දකිනකොට ඒ ගහෙන් ඇතිවෙච්ච නාම රූපයයි ඒ ගහ හුළඟට ඇඹරෙනකොට ඇහෙන උලංගින් ඇති වෙන ශබ්දේ නාම රූපයයි ගහ වැරෙනකොට ඇති වෙන නාම රූපයයි සමාන වෙන්න බෑ. මේ දෙක ගහ සම්බන්ධවමයි ඇති උනේ. එකක් කණින්
ඇති කරගත්ත නාම රූපයක් එකක් එහෙන් ඇති කරගත්ත නාම රූපයක් දැන් මේ දෙක වෙන් කරගන්න ඕන වෙනවා හැබැයි කවදා හරි මේ වෙන් කිරීමේ බලයේ ඉන්නේ නාම රූපයට නෙමෙයි අර නාම රූපය පොදු දෙයක් බවට හැරිලා ඒ පොදු දෙයින් තව පැන නගිනවා කියන එක තමයි හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාදයේ විස්තර කරන්නේ ආයතනයක් හැදෙන්නේ නාම රූපයෙන් පස්සේ ඒක අපි කතා කරා එකලොත් වෙනින් කිව්වා. දැන් නාම රූපයෙන් පස්සේ හැදෙන එකක් ආයතනය. එතකොට චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන මේ ආයතන ටික විඥානයක් නෙවෙයි, නාම රූපයක් නෙවෙයි, නාම රූපය පත්‍ය කරගෙන හදිච්චි අලුත් දෙයක්. මේ ආයතනේ මොකද්ද කරන්නේ? දැන් මෙතෙන්දිම මේ සූත්‍රයේ සරියුත් ආමතරු පෙන්නනවා 10 වෙනි කාරණය සම්මාදිට්ඨිලාභයේදී 10 වෙනි ලක්ෂණය එතෙන්දි පැහැදිලි කරනවා දැන් ආයතනෙහිඳ ඇති වෙන ස්පර්ශය ස්පර්ශයේ සමුදේ නැත්නම් ස්පර්ශ ඇති වෙන්න හේතුව ආයතන දැන් චක්කායතනෙන් හදන ස්පර්ශය නිකම්ම ස්පර්ශ කියන්නේ නැහැ සරියුත් ආමතුරු. චක්කු සම්පස්ස. එතකොට දැන් නාම රූපයේ තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. මේ පස්ස කියන එක තමයි අර ආයතනයේ හඳුනනට පස්සේ ආයතනෙන් තීන්දු කරනවා මේක ඇහැහරා ඇදික් ස්පර්ශයක්. එහෙනම් ඇහැහරහදපු ස්පර්ශයක් කියලා වෙන් කර ගන්න පුළුවන් කායතනේ නිර්මාණය වුණොත් පමණයි. ඒ වගේම සෝතායතනේ නිර්මාණය වීමෙන් පස්සේ තමයි මේ ධර්මානුකූලව ගැඹුරු පැහැදිලි කිරීමක්. මේක තමන්ට තේරෙනවා කියන එකක් හිතන්න බෑ. මේවා බුදුහාමුදුරුව විස්තර කරපු ධර්මයේ විශ්වාස කිරීමකට යන්න වෙන්නේ ශ්‍රද්ධාව ඕනේ. එතකොට සෝතායතනේ පහළ වෙනකන් කණෙන් හදපු නාම රූපය ඒක කණෙන් හදපු එකක් කියලා තීන්දු කරන්න බෑ. දැන් මෙහෙම පැටලෙවිල්ලකට එන හින්දා ආයතනය කියන එක එහෙනම් නාම රූපය කියන එක හැදුනට පස්සේ නාම රූපය ඔක්කොටම පොදුයි. එහෙන් හැදුණු නාම රූපය කියලා එකක් වෙනම චක්කු නාම රූප, සෝත නාම රූප එහෙම කියලා නැහැ. නාම රූපය පොදු දෙයක්. නමුත් නාම රූපය හැදුනට පස්සේ තමයි ඒ නාම රූප අයිති ඉන්ද්‍රිය පෙන්නුම් කරන්න ආයතනය පෙන්නුම් කරන ධර්මතාවය ගොඩනගන්නේ. ඒකින්ද ආයතන කියන එක නාම රූපයේ හේතුවෙන් හැදෙන දෙයක් කියලා ධර්මයේ විස්තර වෙනවා. දැන් බැරිවිලා හරි දැන් මේ දෙකේ පැටලෙබිල්ලක් ආව මොකද වෙන්නේ? පැටලෙලිම සාමාන්‍ය සංසාරගත සත්වයාට එනවා. හැම දිනාටමත් වෙනවා. දැන් ඒක භාවනාව තුළ සතිපට්ඨාන භාවනාව තුළ සමහර විට අහම්මෙන් එන්න පුළුවන්. මේක මේ දීර්ඝ කාලීන වෙන්නේ නැත් කෙටි කාලීන. ඒ කියන්නේ පැටලෙවිල්ල මේකයි. මේ ආයතනය හරියට නිර්මාණය වෙන්නේ නැත්නම් දැන් නාම රූපය හැදුන්නේ තැනින් මන ආයතනයෙන් හදපු නාම රූපය සමහර විට තීන්දු කරන්න පුළුවන් ඒක මනසට ආපු එකක් නෙවෙයි ඇහැට පෙනිච්ච එකක් විදියට. දැන් බය වීම හා ශෝකය හා බිය වැඩි වුණොත් ශෝකය බිය හටගන්නේ මනෝ ඉන්ද්‍රියල. මේ බිය වැඩි වෙනකොට කෙනෙකුට ඔය පැටලවිල්ල වෙන්න පුළුවන්. දැන් ඒක නිසා වෙන තමයි හුඟක් අය ඔය හොල්මන් කියලා දකින්න දේවල් වෙන්නේ ඔච්චකොට. ඒක මනසෙන් හදන නාම රූපය වරද්දලා තේරුම් ගන්නවා ඇහෙන් හදපු එකක් කියලා. එතකොට මේ හොල්මන දකින්නේ එයා විතරයි. ඒ ගානට බය වෙච්චි තව කෙනෙක් හිටියෝ අහම්බෙන් දකින්න පුළුවන්. නමුත් සියලුම මිනිස්යන්ට ඒ හොල්මන පේන්නේ. ඇයි ඒ හොල්මන කියන්නේ ගහක් වැලක් සතෙක් විදිහට හැම මිනිස් හැයකටම ගෝචර වෙන එකක් නෙමෙයි ඒ පුද්ගලයාගේ මනසෙන් හදපු නාම රූපයක් වරද්දා ගැනීම.
දැන් මේක මේ මේ සිද්ධාන්තේ මං කියා දීලා මට වැදගත් වෙන්නේ හොල්මන් ගැන කියා දෙන්න නෙවෙයි. වැදගත් වෙන්නේ සතිපට්ඨාන කමඨාණේදී මේවා යම්කිසි අවස්ථාවල බලපාන තැන් තියෙනවා. මේ පින්වතුන් පුරුදු වෙන සක්මන් භාවනාව තුළත් එහෙම වෙන්න පුළුවන්. වෙන එක අවස්ථාවක් තමයි දැන් තමන් සක්මන් කරනවා කකුල පොළවේ වදින එක ගැන අවධානය. අවධානයෙන් ඉන්නකොට එක කාලෙක මේක දීර්ඝ කාලීනව තියෙනව නෙවෙයි ගණන් ගන්න නැතුව යන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ. කකුල බිම වදින එකේ අවධානය තීරෙන්නේ කනට. දැන් එතකොට කාය විඥාණයෙන් හදපු නාම රූපය කාය ආයතනේ හදන්නේ නැතුව සෝත ආයතනේ බලයට යනවා. එතකොට අපිට තේරෙන්නේ භවනා කරන කෙනාට තේරෙන්නේ මේක කයෙන් ඇවිදිනවා කකුල බිම වදින එක නෙමෙයි කනට ඇහෙන ශබ්දයක් විදියට. දැන් ඒ පැටලෙවිල්ල. නමුත් මෙහෙම මේ පැටලෙවිලි ආවට භවනාවේ මේවා දීර්ඝ කාලීන වෙන්නේ නැහැ. මේ වගේ කෙටි කාලීන ඒක ගණන් ගන්න නැතුව හිටියොත් අහක් වෙලා යනවා. ඒ වගේම තව ඔය මේ සෝත ආයතනයත් එක්ක කාය ආයතනේ පැටලෙවිලි ගොඩක් එනවා. දැන් සමහර විට තමන්ගේ ඉල ඇට කැඩෙනවා වගේ ශබ්ද ඇහෙනවා. ඇත්තට ඒකම සද්දයක් කැඩිති දෙයක්වත් නෑ සද්දෙකුත් තියෙනවා. ඒ වගේම තව විශාල සද්දයක් වගේ ඇහෙනවා. දැන් ඔය භාවනා කරන අය සමත භාවනා කරනකොට මේ මගේම විකෘති මුගක් ඇති වෙන්න පුළුවන්. ඒ අය කියනවා විශාල සද්දයක් විපුරුමක් ඇති වුණා. මේ ළඟ ළඟම ඇති වුණා. නමුත් සද්දයක් නෑ. මොකද මේ වෙලා තියෙන්නේ එක්කෝ අර මනෝ ඉන්ද්‍රිය දීපු නාම රූපයක් ආයතනයේ බාර අරගෙන සෝත ආයතනේ. එතකොට අපිට තේරෙන්නේ ඒක ඇහිච්ච දෙයක් විදියට. නමුත් එහෙම සබ්දයක් නැහැ. ඉතින් මෙන්න මේක විතරක් තේරුම් ගන්න මේවා දීර්ඝ කාලීන වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට උපදේශ තියෙන්නේ හරක වගේ මෝඩය වගේ ඔය කමඨාන වඩන්න කියන්නේ මේ වගේ සුළු තැන් එන්න පුළුවන්. ඒක පිළිගත්තොත් තමන් ඒක විසඳ ගන්න බෑ. මකට මෙතන විසඳුමක් හොයන්න පුළුවන් තරම් නෙමෙයි. බොරුවෙන් බොරුවා. මොකද බුදුහාමර දේශනා කරන්නේ විඥානයේ මායාව. ඒකට මේ මායාවේ තියෙන ලක්ෂණයක් පෙන්වු කරනවා. දැන් ඒක එකක්. ඊළඟට දැන් මම ඔය ඉස්සර ඉඳලාම පැහැදිලි කරලා දුන්න මෙතන මේ පජානාති ගුණය කියන එක මොකද්ද කියන එක. දැන් ඒක මෙතෙන්දි පැහැදිලි කරන්නේ නැහැ. අද අපිට ධර්ම දේශනාවට සම්පූර්ණ කාලය ගණ්ඩක් දඩුව යනවා. ඉක්මනින් වැඩසටහන නවත්තන්න සිදු වෙනවා. ඒක හින්දා වැදගත්ම මේ නාම රූප වල තියෙන වැදගත්ම දෙයක් මෙතෙන්දි මතක් කරනවා මම. මේ නාම රූපේ නාම කොටසේ තියෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මේවා ඔක්කොම සිත තුල හට ගන්න චෛතසික ස්වરૂපයක්. චෛතසික කියන්නේ ධම්ම ස්වરૂපයක්. හැබැයි මෙතන අන්තර්ගත වෙලා තියෙන ධම්ම පහයි. එතකොට දැන් ධම්ම ගැන චෛතසික ගැන කතා කරනකොට අභිධර්මයේ එහෙමනම් මහා විශාල මේ චෛතසික 52. නමුත් දැන් මෙතන කතා කරන්නේ ඔය 52 අන්තර්ගත වෙන පහ. මේ පහ ඇති අනික් කාල 52 දැනගත්තේ නැතුවන කම. මේ ධම්ම පහේ බැලුවා වේදනාව කියන එක කුසල ධම්මයකුත් නෙමෙයි අකුසල ධම්මයකුත් නෙමෙයි දෙකටම පොදු. එතකොට සංඥා කියන එක කුසල ධම්මයකුත් නෙමෙයි අකුසල ධම්මයකුත් නෙමෙයි දෙකටම පොදු. චේතනා කියන එක කුසල චේතනා ස්වરૂපේනුත් චේතනා තියෙන්න පුළුවන් අකුසල චේතනා ස්වરૂපේනුත් චේතනා තියෙන්න පුළුවන්. ඒ වගේම ස්පස්ත පස්ස කියන ධම්මිය ගත්තත් කුසල රූපයකුත් තියෙන පුළා අකුසල රූපයකුත් තියෙන පුළා. ඒ කියන්නේ පොඩි. මානසිකාර මේ අවසානයක වැදගත්. මේ මානසිකාර කියන එක දැන් මීට පෙර අපිට අහු වුණා වේදනා සංඥා චේතනා පස්ස. පස්ස කියන එක හම්බ වුණා අපිට සම්මාදිට්ඨි සූත්‍රයේදීම. දැන් ආයතන වල සමුදය ස්පර්ශයේ සමුදය ආයතන
ඒකෙහිඳ පස්සංච පජානාති පස්ස නිරෝධංච පජානාති අපි සාකච්ඡා කරා. නමුත් මේ මානසික ආරය කියන එක එහෙම කතා කරලා නැති හුඟා වෙලාවට වරදින ධම්මතාවයක්. අර නාම රූපය තුල අන්තර්ගත ප්‍රධාන පෙළේ චෛතසික ස්වરૂපයක් තමයි මානසික ආරය කියන්නේ. මේ මානසික ආරය කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. එහෙනම් මේ ભેදයකින් තොරව තියෙන චෛතසික ස්වરૂප මානසික ස්වરૂප ටික තමයි මේ නාම කියලා අරන් තියෙන්නේ. මේ මානසික ආරයක අන්තර්ගතය මොනවද? දැන් වේදනාවේ සංඥා චේතනා ස්පර්ශ කියන්නේ නැති අර අනිකුත් ධම්ම සියල්ලම කුසල ධම්ම අකුසල ධම්ම ඕන මේවා දැන් ධම්ම කිව්ව අකුසල ධම්මයක්නේ සද්ධාව ප්‍රඥාව වීරිය දැන් වීරියනේ සතිය එතකොට අකුසල ධර්මයක්නේ වීරිය කියන එක එනවා කුසල අකුසල දෙකේටම පොදු එකක් වීරිය අකුසල ධර්මයක් නෙමෙයි එතකොට දැන් අපිට ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මේවා මේ කියන ප්‍රභේද විවිධ බෙදීම් වලට ලක් වෙන ධම්ම නියෝජනය කරන්නේ මානසිකාරය. මේ මානසිකාරයේ ප්‍රධාන ස්වરૂප දෙකක් තියෙනවා. මේ මානසිකාරය තමයි සංසාරයේ නිර්මාණය කරන්න උදව් වෙන්නේ චේතනාවට මානසිකාරය. මානසිකාරය අනුව තමයි චේතනාව කියන එක වෙනස් ස්වરૂපේ වලටපත් වෙන්නේ. අනික වේදනා සංඥා වලට වැඩිය ලොකු බලපෑමක් චේතනාව වලට මේ මානසිකාරය සිදු කරනවා. මානසිකාරය තුළ ඍජුම බලගතුම අන්තර්ගත දෙකක් තියෙනවා. ඒකයි මේ චේතනාවට බලපාන්නේ. මානසිකාරය කියන එක තුල තමයි උත්සාහයෙන් තියෙන්නේ. මානසිකාරයක ප්‍රධාන පෙළේ අන්තර්ගතයක් උත්සාහය. මානසිකාරයේ අනික් ප්‍රධාන පෙළේ අන්තර්ගතය සිහි කල්පනාව. එහෙමනම් මානසිකාරය තුළින් තමයි උත්සාහය හා සිහි කල්පනාව නියෝජනය වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6 වෙනි අංගයේ හා 7 වෙනි අංගයේ නියෝජනය මානසිකාරයයි. ඒක තුල අන්තර්ගත මොනවද? වායාම සති. උත්සාහය සිහි කල්පනා. එහෙමනම් ධර්මයේ මානසිකාර වර්ග දෙකක් පෙන්නනවා. මේක වැදගත් ඉගෙන ගන්න එක. එකක් තමයි අයෝනිසෝ මානසිකාරය. මේ නාම රූපයේ තියෙන මානසිකාරය තමයි මේ අයෝනිසෝ වෙන්නේ. අනික තමයි යෝනිසෝ මානසිකාරය. දැන් මේ යෝනිසෝ මානසිකාරය හා අයෝනිසෝ මානසිකාරය කියන්නේ ධර්මයට අනුව ওই දෙකේ වෙනස මොකක්ද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අයෝනිසෝ මානසිකාරය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංසාරයක් කුමන වර්ගයේ විදිහේ කුමන ආකාරයක සංසාරය නිර්මාණයක් කියද ඒ නිර්මාණයට දායක වන මානසිකාරය අයෝනිසෝ. එහෙනම් සංසාරයක් හදන මානසිකාරයට කියන නමක් තමයි ධර්මයේ අයෝනිසෝ මානසිකාරය. එන යෝනිසෝ මානසිකාරය කියන්නේ සංසාරයක් හදන්න නැති එකට දායකත්වයේ දරන මානසිකාරය. එහෙනම් නාම රූප කතාවේදී නාම රූපයේ සංසාරය හදන විදිහේ මානසිකාරයක් අන්තර්ගත නාම රූප හා මානසිකාරයක් හා නාම රූපයේ සංසාරයක් හදන්න නැති විදිහේ මානසිකාර ස්වરૂපයකුත් හදා ගන්න පුළුවන්. තියෙනවා ලෝකේ. දැන් සංසාරයක් හදන මානසිකාරය තව විවිධ ස්වરૂප වලට බෙදෙන්න පුළුවන්. දැන් සංසාරයක් විපාක සංසාරයේ විපාක ස්වરૂපයක් විදියට දැන් අපි මිනිස්සු වෙලා තිනා අපි කාම ලෝකයේ. එහෙනම් දේවත්වයේ මනුස්සත්වයේ සතර පාය සත්තු ඒ කාම ලෝකයේ සත්තු. එහෙනම් අපි කාමාවචර මට්ටමේ මානසිකාරයකින් අපි කාම ලෝකේ නිර්මාණය කරනවා. එහෙනම් මානසිකාරය
අපේ කාම ලෝකේ ජීවත් වෙන සියලුම සත්තුන්ගේ මානසිකාර්යය අයෝනිසෝ මානසිකාර්යය. මොකද කාම ලෝකේ සංඛාරයක් හදන ඉන්නේ. දැන් ආලාර කාලාම වගේ ගුරුවරු බෝධිසත්වයන්ට ඉගැන්නුවා අලුත් මානසිකාර්යය. ඒකත් සංසාරයන් නිර්මාණය කරනවා. හැබැයි කාම ලෝකේ නෙමෙයි. එහෙනම් කාම ලෝකයේ නිර්මාණය නොකර කාම ලෝකයේ සංසාරයක් හදන්න නැතුව රූප ලෝකයේ රූපාවචර සංසාරයක් හදන මනසිකාර තියෙනවා. ඒවට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරය කියලා නෙමෙයි, අයෝනිසෝ මනසිකාරය. නමුත් ආලාර කාලාම බෝධිසත්වයන්ට ඉගැන්වුවේ රූපාවචර සංසාරයක් හදන මනසිකාරය ඒගොල්ලන්ගේ දැනුමට අනුවනයි යෝනිසෝ මනසිකාරය කියලා. ඊළඟට උද්දකාරාම පුත්‍ර මනසිකාරයක් අලුත් එකක් හොයාගත්තා. ඒකෙන් කාමාවචර සංසාරයක් හදන්නෙත් නෑ, රූපාවචර සංසාරයක් හදන්නෙත් නෑ, අරූපාවචර සංසාරයක් හදනවා. උද්දකාරාම පුත්‍ර කිව්වේ මේ රූපාවචර නෙවෙයි අරූපාවචර සංසාරයක් හදන මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා. සංසාරයක් හදන්නේ නැති මනසිකාරය කියලා. සංසාර විමුක්තිය හදන මනසිකාරය කියලා. හැබැයි මේ දෙකම බෝධිසත්වය ප්‍රතික්ෂේප කරා. බුද්ධත්වයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කාමාවචර සංසාරයක් හදන මනසිකාරයට යෝනිසෝ මනසිකාරය කියන්නේත් නෙමෙයි. රූපාවචර ධ්‍යාන මට්ටමේ තියෙන මනසිකාරයකට යෝනිසෝ මනසිකාරය කියන්නේත් නෑ. ඒකටත් කියන්නේ අයෝනිසෝ මනසිකාරය බුදුහාමුදුරුවෝ. ඒ වගේම අරූපාවචර මානසික තත්ත්වයන් නිර්මාණය කරන මනසිකාරයට කියන්නේ බුදුහාමුදුරුවෝ අයෝනිසෝ මනසිකාරය. මොකද එතන සංසාරයන් නිර්මාණය කරනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන යෝනිසෝ මනසිකාරය තුළ සංසාරයක් හදන්නේ. එහෙනම් මෙතන මේ මනසිකාරය කියන එක ගැන වැඩියෙන් විස්තර කරේ මොකද? නාම රූපය කියන එක මම පසුගිය සතියේ හුඟක් විස්තර කළා. දැන් මෙතන මේ මනසිකාරයේ ස්වરૂප දෙකක් තියෙනවා, යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය. දැන් සතිපට්ඨානයේ සතර සතිපට්ඨානයේ වැඩිමෙන් බුදුහම්මගේ ශ්‍රාවකයෙක් බලාපොරොත්තු වෙන්න ඕනේ තමා ළඟ තියෙන කාමාවචර මට්ටමේ සංසාරයන් නිර්මාණය කරන මානසිකාර්යය සංසාරයන් නිර්මාණය නොකරන මානසිකාර්යයක් බවට හරවපුවම නාම රූප නිරුද්ධ වෙනවා. එහෙනම් සලආයතන නිරුද්ධ වෙනවා. එහෙනම් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ඒතෙන්දී වේදනාව නිරුද්ධ වෙනවා. මං කියවන නිරුද්ධ වෙනවා කියන්නේ නැති වෙනෝනේ. සංසාරයක් හදන්නේ නැතුව යන. මේ සංසාරයක් හදන්නේ නැති කාරකයේ බවට එහෙනම් වෙන් කරන්න ප්‍රබලම ධර්මතාවේ වේදනාව නෙමෙයි, සංඥාව නෙමෙයි, චේතනාව නෙමෙයි, පස්ස නෙමෙයි, මනසිකාරයයි. ඒක නිසාවෙන් දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනාවල දැන් මේ සරියුත් හාමුදුරු සම්මාදිට්ඨිය ගැන පැහැදිලි කරපු සූත්‍රයක් නේ අපි මේ සාකච්ඡා කරන්නේ. දැන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා සම්පූර්ණ සෝවාන් වෙච්ච තැන ඉඳලා ආරි ශ්‍රාවකේ රහත් භාවයට පත් වෙනකන් යන ගමන් විස්තරයක් ගැන, ස්වરૂපයක් ගැන, ආකාරයක් ගැන සබ්බාසව සූත්‍රයේදී. ඒ සබ්බාසව සූත්‍රයේදී සෝවාන් වෙන පුද්ගලයාගේ මූලික ලක්ෂණය සබ්බාසව සූත්‍රයේ දේශනා කරන්නේ පජාන මෙන්මේ ස්වરૂපයකි. මොකක්ද ඒ ස්වરૂපය? යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි මේ දෙක පජානාති ගුණේ යුක්තන. ඒ කියන්නේ දැනට අමුතු දෙයක් නෙවෙයිනේ. දැන් සංසාරගත ඕනම සත්වයකට එනං කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර, අරූපාවචර මට්ටමේ අයෝනිසෝ මනසිකාරය තියෙනවා. එතකොට ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න එපා යෝනිසෝ මනසිකාරය හඳුම ගන්න පාස් කරපු තැනක් හඳුම ගන්න සෝවාන් වෙන්න එපා. එහෙනම්
යෝනිසෝ මනසිකාරයෙන් සංසාරයක් හදන්නේ නැති මනසිකාරය කියන සම්මා දිට්ඨිලාභී තුල පමණයි. එහෙමනම් යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දෙකම මේකක් බෑ දෙකම ඥානතෝ පස්සතෝ ගුණේ යුක්තනං අන්‍යා සුවා. මේ සබ්බවසෝ සූත්‍රයේදී බුදුහාමුදුරන්ගේ පැහැදිලි කිරීම. ඒ කියන්නේ එමනම් ඒ කොටසමයි මෙතනක් තියෙන්නේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය ඥානතෝ පස්සතෝ දකින්නා හා දැක ගැනීම හා දැන ගැනීම හා දැක ගැනීම කියන දෙක ඥානතෝ පස්සතෝ කියන පද දෙකෙන් පාලිය කියන එක සමාන වෙනවා පජානාති ගුණයට. එහෙනම් ඥානතෝ පස්සතෝ කියන්නේ පජානාති තමයි. යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය පජානාති ගුණේ යුක්ත නම් එයා සම්මාදිට්ඨිලාභී සෝවාන් වූ පුද්ගලයෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට සබ්බවසෝ සූත්‍රයේදී එතනින් එහා රහතන් වහන්සේ වෙන විදිහ පැහැදිලි කරනවා. කරන්න ඕනි දේවල් මොනවද කියලා හෙටින් පැහැදිලි කරනවා. අමුදේයක් කරන්නේ නැහැ. සතිපට්ඨානෙ වැඩිම තමයි පැහැදිලි කරන්නේ. දැන් ඒක නිසාවෙන් මෙතන මේ නාම රූපයේ තියෙන මානසිකාරය කියන එක ගැඹුරු ධර්මයක්. මේ ගැඹුරු ධර්මයේ දන්නේ නැතුව උපාසක උපාසිකාවෝ කොස්සාර අරගෙන ගේ අතු ගානවා යෝනිසෝ මනසිකාරයෙන් මං කරනවා කියලා. යෝනිසෝ මනසිකාරයේ අංශු මාත්‍රයකට ලඟ වෙන්න බෑ. මේ හිතන යමක් කරවට තමා ළඟ තියෙන මෙච්චර කල් කරපු වැඩේ අතු ගාපු වැඩේ මෙච්චර කලොත් කරේ හිතලා තමයි ඕක තකහණියක්. ඒ අතු ගානකොට තිබිච්චේ අයෝනිසෝ මනසිකාරය තවත දෙපාරක් හිතුවා කියලා යෝනිසෝ මනසිකාරය වෙනවා කියලා අතිපට්ඨානෙ පැහැදිලි කරන්නේ. ඒකින්ද මේ ඒ වගේ දේවල් කරන එක නෙමෙයි අතිපට්ඨානෙ වඩනවා කියන එක. අර තමන්ගේ අර කමඨහන තුල සතිය පවත්තලා ඒක තුලින් පැන නගින්න ඕනේ මනසිකාර පරිවර්තනය. එහෙම නැත්නම් මේ සංඥාවකින් හඳුනා ගන්න පුළුවන් මනසිකාර පරිවර්තනයක්, චේතනාවකින් හඳුනා ගන්න පුළුවන් මනසිකාර පරිවර්තනයක් නෙවෙයි මේ කියන්නේ. දැන් සංඥා චේතනා වෙනස් කරන ධර්මතාවය මනසිකාරයයි. ඒකෙන් තමයි මනසිකාරයේ ප්‍රබලයි. එහෙනම් සංසාර විමුක්තිය තියෙන්නේ හැම විටම යෝනිසෝ මනසිකාරය තුළයි. යෝනිසෝ මනසිකාරය කියන එකේ තේරුම සංසාරයක් හදන්නේ නැති මනසිකාරය කියන එකයි. ප්‍රශ්න තියෙන්නේ ආලාර කාලාමත් කිව්වා බුද්ධත්වයන්ට රූපාවචර මනසිකාරය සංසාරයක් හදන්නේ නැහැ කියලා. ඒ වගේම උද්දකාරාම පුත්‍ර කිව්වා බුද්ධත්වයන්ට අරූපාවචර මනසිකාරය සංසාරයක් හදන්නේ නැහැ කියලා යෝනිසෝ කියලා. බුද්ධත්වය පිළිගත්තේ නැහැ. දැන් එහෙම තියෙන තත්ත්වයේදී අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන ගමන් මිමාතු ගාපු ඔස්සෙන් අතු ගාපු මනසිකාරය තනිකර අයෝනිසෝ මනසිකාරය වෙච්ච උපාසක උපාසිකාවන්ට 60 පැන්නට පස්සේ ඒ අතු ගාන එකම යෝනිසෝ වෙන්න පුළුවන්ද? මෙතන ගැඹුරු ධර්මයක් තියෙනවා. ඉරියාපත පබ්බේ වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ සතිපට්ඨාන ඉරියාපත පබ්බේ වැඩිලා ලැබෙන ප්‍රතිඵලයක්. ඒකින්ද දැන් අපිට අද ටිකක් ඉක්මනින් මේ වැඩසටහන නවත්වන්න සිදු වෙන නිසාවෙන් අපි තව මේ මානසිකාර්ය පිළිබඳ කරුණු තියෙනවා නම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊගාව දේශනාවලදී. ඉතින් අද දවසට මේ කරුණු ටික මම අපි වෙන දොළොස් වෙනි කාරණය පැහැදිලි කරේ. ඉතින් හැමදෙනාටම ඒ කරගෙන යන පුහුණුව තවදුරටත් සිදුකරන්න මේ ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් වැඩසටහන අවසන් කරනවා. නායක හඳුරු අද ප්‍රශ්න සාකච්ඡාව සිදු නොකර ලබන වාරදී අපි සිදු කරමු. පින්පෙත් අනුමෝදන් කිරීම නායක හඳුරු සිදු කරනවා ඇති. හැමදෙනාටම තෙරුවන් සරණයි.